අයිබෝවන් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙයල්ලා නැකිට පල්ලා ශ්‍රී ලංකාවේ වැව් ප්‍රතිසංස්කරණය කරමු මම ඉන්නේ මේ වෙලාවේ ඉතාමත්ම ලස්සනම තැනක අද දින 2020 ඔක්තෝබර් මාස 22 වෙනිදා ලංකාවේ නැගිටින නැත්තම් අපේ නව නිපුම් කරන තාරුණයන්ට වැඩිහිටියන්ට උදව්පකාර කරන නිලම YouTube channel එකේ සහෝදරවරුන් හොයාගෙන මම ආවා ඔවුන් හොයාගෙන කඩු ගන්න ආවේ ඉඳලා තමයි ඒකෝලන් ගෙදරට එන්න තියෙන්නේ ඒ එන අතරතුර ඉතාමත්ම ලස්සන පරිසරයකුත් මේ ප්‍රදේශයේ තිබෙනවා ඒ පරිසරයට ඉක්මනින් යන්න බලාපොරොත්තු වෙනවා මේ ඉන්නේ මා හිතවත් සහෝදරයා අයිබෝන් අයිබෝන් ඉතින් නිලම කොහොමද අයිබෝන් වාසනාවන් සාදරයෙන් පිළිගන්නවා ඉතින් මේ මේ දැන් කඩු ගන්නා ඉඳලා මෙතෙන්ට එන පාර ගැන විස්තරයක් කියන්නලා කඩු ගන්නා ඉඳන් ගම්පල පාරේ කිලෝමීටරක් විතර යනකොට බැලුම්ගල හම්බින් සුට්ටක් ඇතුලේ තමයි මේ තැන තියෙන්නේ හා හා දැන් මේ මොකද්ද මේ තැන මේ ඇත්තම කියනවා නම් එක විදිහකින් ගොත් නිලමේ ඔෆිස් එක ඔව් හරිද මේක ඇත්තම ගෙදරක් ගෙදරක් කියන්නේ මාත් එක මේ වැඩ කරද්දි ලොකු කතන්දරයක් ඔව් අපි ගෙදර ඇතුලේ අපි කාමරයක තාමත් කුංචිර කරගෙන ඔෆිස් එක අපි යන් ඇතුලට එන්න යන් ඇතුලට දැන් නිලමේ නිලමේ ලේසි පහසු පුද්ගලෙන් නෙමෙයි මට ආරංචි විදිහට නිලමේ මේ කොෂිකර්මයේ පිළිබඳ බොහොම දැනුමක් තියෙන පුද්ගලෙක් තමයි මේ මේ ගෙදරට වන්න ආව ඒ වෙන සියලුම වැඩ කටයුතු වෙන හැම දෙයක්ම මෙන්න මෙතන තමයි එන්නේ හොඳයි මම ඇතුලට සාදරයෙන් පිළිගන්නවා හොඳයි මේ තමයි ඔබ සුවහසක් ජනතාව ඉතාමත්ම ආශ්වාද ජනක මොකද්ද මේ අලුත් වීඩියෝ කියලා නිලම YouTube channel එකෙන් හදන සහ විකාශනය කරන ඒ පුංචි කාර්යාලය තමයි තියෙන ලොකු වැඩක් කරන තැන කොහොමද දැන් මේ තැන පටන් ගත්තේ මෙතන මෙහෙමයි ඒක ඇත්තටම ලොකු කතන්දරයක් මේක මම සමග තවත් විශේෂිත පුද්ගලෙක් ඉන්නවා නාලකයි මේ වැඩ කරන්න මගේ හොඳම යාළුවෙක් ඒ කාලේ නම් ඉතින් අපි දෙන්න පටන් ගත්ත වැඩක් මේ එයාගේ ගෙදර ඔව් कंपनी दागन හරිදු මාදව දයානන්ද මගේ වසර ගණනක් තිස්සේ මගේ හොඳම යාළුවෙක් අය. එතකොට එයා කොහොම හරි මට තමයි කතා කරේ. මම කියන්නේ ලොකු කතන්දරයක් මමත් මම ග්‍රේජ් වකලින් ග්‍රේජ් කරේ. පස්සේ ඇත්තකට ලයින් එකකට මල්ලි වැඩක් කරමුද කියලා මට කතා කරා. මම හා කිව්වා. ආවා. 2019 ඔක්තෝබර් පළවෙනිදා අපි දෙන්න මේක පටන් ගත්තා. එතකොට දැනට අවුරුද්දක් පහු වෙලා තියෙන්නේ. ඒ අවුරුද්ද ඇතුළත තමයි මෙච්චර දේවල් කරේ. ඒ ආපු ගමන තමයි ඒ පුංචිර පටන් අරන් ආපු ගමන තමයි අපි දෙන නිකන් කතා වෙලා කරපු වැඩේ. හරි. හරි නිලමේ අපි නම මහතර කතා කරමු. අපි කතා කරමු. හොඳයි. විශේෂයෙන්ම ඔන්න බලන්න දැන් මට මේ වීඩියෝ හරහා ඔබට ගෙනෙන්න ඕනේ ආද නංගි මල්ලි අයියාගේ සහෝදර සහෝදරිය පුංචිර වැඩ පටන් ගනන් පටන් අරන් ඒක පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් විදියට මෙතන මුලින්ම මෙහෙම තැනක්වත් තිබෙන්නේ නැතුව ඇති. ඔබ දන්නා මොන හරි දැන් පටන් ගන්න ඕනි ඔබගේ උදාර සිතුවිලි ක්‍රියාත්මක කරන්න ඕනි මම මේ මෙතන නිලමෙල හොයාගෙන ආවේ ඔවුන් සමාජ ජීවණින් විශාල මෙහෙවරක් කරන වර්තමානයේ රයිට් මේ ඉන්නේ අයිබෝන් අයිබෝන් වර්තමානයේ විශාල වැඩක් කරන හොඳ YouTube නාලිකාවක කාර්යශූර මේ මහත්තුරු දෙන්නා මේ තමයි මාදව හරිඳු මාදව දයාරම්බෝ හරි එතකොට ඔබතුමා කවුද මෙතන මම තමයි ඔය වීඩියෝ කැමරා කරන්නේ එඩිට් කරන්නේ ඒ සීළු දේ කරන්නේ මම තමයි හොඳමයි ඔයාලා ලස්සනට බලන ඔය හැම දෙම ඔව් ලස්සනට හදන්නේ මේ දේවල් ඔක්කොම මේ අයිඩියාස් මේ හැම දෙම මේක මෙහෙම වුණොත් හොඳ ඇත්ත වශයෙන්ම කතා කරොත් මම නිලමේ මම කතා බහ කරන මන් දේවල් පෙන්නනවා ඒ වුණාට මගේ ඔළුවේ මම මොකක් වැඩක් කරන්න ගියා අයියා මේක කොහොමද කරන්නේ කියලා මෙයාගෙන් තමයි ගන්නේ මොකද ඒ තියෙන ඕලුවේ අයිඩියාස් එක අපි දෙන්න ගේම මික්ස් කරලා තමයි මේක කියන්නේ මොනවා කරත් මම වචනයක් කියන ගමන් අයියා මේක කොහොමද කියෙන්න ඕනේ එක පැත්තෙන් ගත්තොත්
මගේ බොස් තමයි මේ අනිවාර්යෙන් එතකොට අයියේ දැන් අලුතෙන් ළමෙක් YouTube channel එක පටන් ගන්නවනะ එයාට දෙන්න තියෙන අවවාදයේ ආදර්ශය මොකද්ද අවවාදය කියන්නේ මෙහෙමයි YouTube ඉස්සෙල්ලාම සල්ලි හොයන්න පටන් ගන්න එපා කියන්නේ තමයි හොඳ කන්ටෙන්ට් එකක් ගන්න පටන් ගන්න දැන් අපි ඔය Made in Sri Lanka රැල්ල උනත් අපි බැස්සේ ලංකාවේ කොරෝනා එන්න කලින් එතකොට Made in Sri Lanka රැල්ලක් ලංකාවේ තිබ්බේ නැහැ අපි ඒ කාලේ පටන් ගන්නේ ටික කාලයක් යනකොට අපේ වාසනාවට ඒ රැල්ල අපිට කරගුණා ඊට සල් අපිව Made in Sri Lanka ගේ නම දාන්න ඇති වෙන channel තිබ්බා අපි එහෙනම් ඒ නම පාවිච්චි කරේ නැහැ අපි දේශීය දේ අගෙන ඉඳ ඒ ගිලමගෙන දැම්ම channel එකට ඊට පස්සේ ගොඩක් මිනිස්සු ඒක වැළඳගත්තා ඒ කියන්නේ අපේ කරන කන්ටෙන්ට් ගොඩක් හොඳයි කියලා ලංකාවේ ට්‍රෙන්ඩින් බලෝ තියෙන ගොසිප් කන්ටෙන්ට් එනවා නාලකටුණා තේරෙනවනේ ලංකාවේ මිනිස්සු බලන්නේ ඒ ගොසිප් දැන් අපිට එන ප්‍රධාන චෝදනාවක් තමයි ඇයි පොඩි ටයිටල් දාන්නේ නැතුව ගොසිප් කන්ටෙන්ට් දාන්නේ ටයිටල් දාන්නේ ඒකට හේතුව තමයි ලංකාවේ මිනිස්සු ගොඩක් බලන්නේ ගොසිප් එතකොට අපි ඒ ටීම් එකකට තමයි අපි රැල්ල යන්න ඕන නැත්නම් අපි විල්බරෝ කොහොම මාකට් කරන්නේ විල්බරෝ කියන්නේ හැමෝම දැකලා තියෙන දෙයක් එතකොට අපි ඒක විල්බරෝ වෙන ගොසිප් ටයිටල් මේ දාලා විල්බරෝ මාකට් කරා අරේ වගේ ලංකා මිනිස්සු ආස කරන්නේ ගොසිප් බලන්න. එතකොට අපි කොච්චර හොඳ කන්ටෙන්ට් එකක් කරලා දැම්මත් නෝමල් ටයිල් දැම්මොත් මිනිස්සු බලන්නේ නැහැ. එතකොට අපි ලංකාවේ ඔඩියන්ස් එක අඳුරගෙන තමයි ඒ කට්ටියට තමයි කතා කරන්න ඕන. අන්න ඒ ඔඩියන්ස් එක අඳුරගෙන කතා බහ කරලා ඒ YouTube ආයතනයෙන් දිනාගත්ත ඒ වටිනාකම් කියන මේ සම්මාන සහතික පත්‍රය තමයි තියන්නේ අයි මේ අපි මේකත් මේ අඳුනලා දෙමු. ඔය නිලම channel එකට හම්බෙච්ච වෝල්ට් එක. ඔව්. අරග මම කලින් Nai FM එකේ लंका අලද අම්මා අන්තිර වේක එදින්ම ගියා දැන් තාමත් දැන් මට කොහොමත් ගෙවල් පැත්තේ ඉස්කෝලේ ගමේ කොහොම කතා කරන්න ඕනම ඉන්නේ දැන් මුළු ලංකාව දන්නා දැන් ලංකාවේ දැක්කත් කතා කරන්න එනවා දැන් ඇයි දැන්නත් මම ආවේ ඔක්කේ විශේෂයෙන්ම ඔබතුමාලා ලංකාවේ නව නිපුණ පිළිබඳව විශාල කතා බහක් ඇති කරනවා බයික් එකේ ගිහින් ඒගොල්ලෝ හම්බෙලා සමහර විට කිසිම ප්‍රතිලාභයක් ඒ සතුට වැඩගත් ඒ වෙනුවෙන් තමයි මම ආවේ ස්තුතිවන්ත වෙන්න සහ මේ මෙම පුංචි කාර්යාලයේ මේ කරගෙන යන වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙලා ඒ 1 මිලියන් කියන ටාගට් එකට එන්න ඉතාම ඉක්මනින් වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි බැලුම් ගල දිනවනේ බලන්න හරි අපි එහෙනම් බැලුම් ගලට යන් කතා කර කර හොඳයි ඒ අති රමණීය අති සුන්දර බැලුම්ගල බැලුම්ගලට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ කොහොමද මේක අපි නිලමේ අඳුලා දෙන්නේ මේක කඩු ගන්නව බැලුම්ගල බැලුම්ගල කියන්නේ හැමෝම දන්නා අර ඔය රජ කාලේ කතන්දරයක් නේ තියෙන්නේ ඒ කාලේ ඉංග්‍රීසියෙන් යන ගමන් මාර්ගයේ මෙතන ඉඳන් තමයි කට්ටිය බලාගෙන ඉඳලා තියෙන්නේ බලාගෙන ඉඳලා ඊට පස්සේ තමයි කෙලින්ම රජවාසලට පණිවිඩ යන්න ඕන් කට්ටි එනවා කියලා. උතර තමයි ඔය සරණ වෙච්ච ඔය කතන්දරය තමයි තියෙන්නේ. ඊට වඩා මෙතෙන්ට ආපුවම මේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. නාලකයි දැන්. සාමාන්‍යයෙන් ලොකු view එකක් ලස්සනක් තියෙනවනේ. ඔව්. මෙතනට ආපුවම අපි ඉන්නේ මධ්‍යම පළාතේ. අර පෙන්නේ සබරගම. रात्रि गहन गिनी मेले आरचे गिनी मेले तेन बला मुंगिन्न मेतन कीलास मे मेतन पुण्यवंत भूमि सीटम दिना अरमुन अभी वर्तमान मे दिन बदले
අරණා ගොඩික මුස්සා පිටිය දාපුවම මේ කතා කරන්න කියන්නේ අමුතුම ලෝකයකට යනවා අර කොහෙද ස්කන්ද ඒ දින ගම්ප ලම්බුලුව එතකොට පොඩ්ඩක් හිතන්නකෝ මේ පැත්තෙන් පේන්නේ සබරගම ඔව් අර පිටින් ගම්පොල බැලුම් ගල අතීතයේ අතිශයින්ම රමණීය සුන්දර කතාබහක් තිබෙන්න ඇති මේ හමන සුළඟ ඉතාවස අපගේ ආරක්ෂණ ක්‍රියාවලිය රියමු වෙන්න ඇති මේ බලන්න මේ පත්තුකෝ නෑ නෑනේ එතන අනුතුරක් වුණාලු නේද අනුතුරක් ආනි ත්‍රි පිටරට දෙන්නේ පැලලා අනුතුරක් කියලා තියෙනවා තාම ලස්සනයි බලන්න මේ මහ කන්නේ වපුරන කුඹුරියාව ලස්සනට hina වෙනවා අපිට ඒ වගේම තාමත්ම ලස්සනට මේ වටපිටාව පේන්න දිනා ඉතින් එන වෙලාවක නුවර පාර කොළඹින් දැන් එනකොට ඔව් නොතනින් තමයි මේ පාර දැන් ඊළඟ මේ කවුරු කෙනෙක් එනවා නම් බලන්න ඔන්නෙලමට කතා කරලා ඉන්න පුළුවන් බලන්න ඔව් අපි කතා කරලා ඉන්න පුළුවන් නැත්නම් එච්චර මේ අමාරු වෙන්නේ නැහැ කඩු ගන්නවට ඇවිල්ලා ඔව් ආගෙන් හරි යවුවොත් බලුන් ගලට යන්නේ කොහොමද කියලා අනිවාර්යෙන් කඩු ගන්න වෙනවා මොන කෙනෙක් කියනවා අනිවාර්යයෙන් ඒක බලලා අපිට අර ඉඳන් පේන්න ඕන එන රූට් එක තමයි ඔව් මෙහෙන් මෙහෙම ඇවිල්ලා ඔය නුවර කොළඹ නුවර පාර වේ පේන්නේ රූට් එක තනින් තන හවසනේ ලොකෝලෙන් පේනද කොළඹ සරදලට බලාගත්තම ඇත්තටම හොඳයි තෙරණුවන්ගේ සරණින් සුභාදහමේ අනුභවෙන් ඔන්න අපි මෙතන ලස්සනටම සතුටු වුණා අපි ලස්සනම දැක් අපිට පෙන්නුවා ඉතින් නිලමේ මල්ලේ මේ පුංචි වීඩියෝ එක අවසන් කරන්න කලින් ඕගොල්ලන්ට නැත්තම් ඔයාට මොකද්ද රටේ සමාජයට කියන්න තියෙන්නේ රටේ සමාජයට කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා නාලගයි ඔව් මේ අපි ඔයාගේ පැත්තෙන් කතා කරොත් කියන්නේ ඕගොල්ලෝ වැඩසටහන පටන් ගන්න ඉන්නවා ඔව් ඔයාගේ පැත්තෙන් කතා කරොත් දැන් මම මෙහෙම එක දිගට කියන්න යන්නද කියන්නේ අරතන්දර කියන්නද කෘෂිකර්මය ඔව් දැන් ඔයා අපේ රටේ පුරන් කුඹුරස් වද්දනවා ඔව් මීපැල ලක්ෂයක් හිටවනවා ඔව් අතරම මේ දිද්දිනේ දිද්දිනේ පුංචි වැව හදනවා අපි ඔව් පුංචි වැවක් හදනවා දැන් කෘෂිකර්මයේ පැත්තෙන් ගත්තොත් අපේ රට ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් හරිද
අද මේ මොකද වෙලා තියෙන්නේ ඔව් අද ඇත්තටම වෙනදට වඩා ප්‍රවණතාවක් තියෙනවා ප්‍රවණතාවක් තියෙනවා නමුත් මේ දැන් මම කෘෂිකර්මයේ විශේෂ කිදෙන මොකද සත්‍යපනේ ආදාර කෙනෙක් कृषिकर्मी लंका दून लंका नाक्षण लंका हदन कट्टी අලුත් අලුත් නිර්මාණ කරනවා පොඩ්ඩක් බලන්න කෘෂිකර්මයේ පැත්තටම නිර්මාණ කීයක් කරලා තියෙනවද ඈ වැඩගිට ලේසි කරන්න එතකොට ඔය අලුත් තාක්ෂණය යොදාගෙන අපේ රටට ඕන දේවල් අපිටම හදන්න පුළුවන් මේ කැලෑ වෙලා මේ පුරන් වෙලා තියෙන කුඹුරු ටික ඇත්තටම ඔයා මේ දරන්නේ කොහොමරි ඉස්සාර කරලා කොහොමරි මේව අස්වද්දලා ලංකාව සරුසාර කරන්න එතකොට ලංකාවේ තරුණ තරුණියෝ ඔය තාක්ෂණයේ පැත්තෙන් ඉස්සරහට අවිල්ල අන්න ඒ දේවල් උපයෝගී කරගෙන අපේ රටේ මේ වවනවා කියන වැඩේ කරවුව අපි මන් කියන්නේ මං නිලමේකේ කියන වචනේ කවදාත් අපේ රට කොහෙවත් නොදෙවෙනි වෙන්න ඕනේ දෙවෙනි වෙන්න හොඳ නැහැ මොකද එහෙම වෙන්නේත් නැහැ මොකද අපේ රටේ තියෙන තාක්ෂණය දැන් මම උදාහරණයක් දෙන්නම් මම එක්තරා වැඩසටහනක් කරා ලංකාවේ තියෙන ඇඩ්වාන්ස්ඩ් ඩ්‍රෝන් එක දකුණු ආසියාවේ තියෙන විශාලතම ඇඩ්වාන්ස්ඩ් ඩ්‍රෝන් එක ඒ ඩ්‍රෝන් එක හදලා තියෙන්නේ ඉස්සෙල්ලාම කෘෂිකර්මයේ කියන ෆීල්ඩ් එකට ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට එතකොට ලංකාවේ අපේ මිනිස්සු ඩ්‍රෝන් එකක් දන්නේ ෆොටෝස් ගන්න කැමරා කරන්න වීඩියෝ ෂොට්ස් ගන්න නමුත් එයා ඩ්‍රෝන් එක ඉස්සලාම හදලා තියෙන කෘෂිකර්මයේ කියන ෆීල්ඩ් එකට එතකොට කෘෂිකර්මයේ ෆර්ටිලයිසර් ඇප්ලිකේෂන් එතකොට මේ පෙස්ටිසයිඩ් වීඩිසයිඩ් එව්වා ගහන්න ඒවා ඒ දේවල් කොහොමද තාක්ෂණිකව කරන්න කියලා එයා බලලා තියෙනවා ආයි මම තව එකක් කරා තනියෙන් වවන පුද්ගලෙ ඒ පුද්ගලයා තනියම අක්කර ගණන් වවනවා කාටවත් එයා ඔලුවනම නැහැ එයා වවනවා එයා සාර්ථකයි අද ඉතින් ওই දේවල් දැක්කම අය අපේ කොල්ල කෙල්ලන්ට ඕවා කරන්න බැරි කියලා දෙන අද ලොකු ප්‍රවණතාවක් තියෙන එක හරි නමුත් අලුත් දේවල් ඉස්සරහට අරගෙන අලුත් තාක්ෂණ යොදාගෙන මේක උඩට ගන්නවා අන්න ඒක තමයි කරන්න පුළුවන් තියෙන ලොකුම දේ මමත් පුළුවන් උපරිමයෙන් ওই දේවල් වල දඟලන මොකද මම විශයක් වශයෙන් ආසාවෙන් ඉගෙන ගත්ත හින්දා මම මේ පැත්තේ ඇත්තටම කරන දේවල් ගන්න මමත් වැඩ කොටසක් කරනවා ඉතින් එහෙම ඉස්සරහට ඇයි කියලා ලොකු හිණක් තියෙනවා හොඳයි එසේනම් ඒ සිහිනය මේ පොළොවේ යථාර්ථයක් කිරීම පිණිස මාත් එක්ක එකතු වුණ නිලමෙ මල්ලිට ඒ වගේම ආද සහෝදරයාට නිපුණ එතකොට මා හිතවත් අපි ඔක්කොම ඉන්නවා ඒ සිරි දිනාටම ඉතාමත්ම හොඳ කාලවකවානුවක් ලබා ගන්න වර්තමානයේ තරුණයන්ගේ වගකීම නිවැරදිව ඉෂ්ට කරන්න කියලා ඉතාම ගෞරවයෙන් අපි ඉල්ලා සිටියා ඉල්ලා සිටින්නෙමු එසේ කරන්න ආව සිරි දිනාටම රාජ්‍ය අනුග්‍රහ නිලධාරීන්ගේ සිනාමුසු මුහුණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එසේනම් මේ සුන්දර ප්‍රදේශය දැක බලා ගන්න ඕන මම නිලමගේ ෆෝන් නම්බර් එක ලියනවා නිලමට කතා කරලා ඉන්න පුළුවන් එතන නිලමේ ජයෙන් ජයම වේවා ජයෙන් ජයම වේවා අයබුවන් බොහොම ස්තුතියි මාත් එක්ක කතා කරන අපිත් එක්ක කතා කරන මම කියන්නේ අපි කට්ටියත් එක්ක කතා කරන්න ආවට නාලකයියට ඔව් නිලමගේ පළවෙනි මේ සම්මුඛ සාකච්ඡා අපි මේ සාකච්ඡාව ඇත්තටම මේ මම ඔයා ගැන පොඩ්ඩක් මොන හරි කියන්න කමක් නැහැනේ මම ඇත්තටම ආඩම්බර වෙනවා අපි ශරීරයේ ලොකු නම ජීවිනියක හරිද අපි පුංචියට දෙයක් කරගෙන යනවා ඇත්තටම මම මේ වෙලාව කියන්න උනේ චූටියට ගොඩක් කට්ටියෙන් බැනුම් ගන්න නැති ගොඩක් කට්ටිය මිනිසු hina වෙන්න ඇති මොකද්ද මූ මේ කරන්න කියන්නේ නැති ඔබතුමාට ඉස්සෙල්ලාම මම පුරන් කුමුරු අස්වද්දනවා කියද්දි නමුත් අද ලංකාවේ හැමෝම දන්න පුද්ගලෙක් ඔබතුමා ඉතින් නාලකයි ඔයා යන මේ කරන් යන වැඩ පිළිවෙල ඇත්තටම කවුරුත් කරන්නේ නැහැ රැල්ලට කරන්න ගියා සමහර මිනිස්සු මම කවුද කියන්නේ රැල්ලට කරන්න ගියා නමුත් රැල්ලක් නෙවෙයි මේක කැරල්ලක් අනිවාර්යෙන් අපේ රටේ මේ දේවල් කරගන්න කියලා දැන් මොකද වාග්ට වාට මේ කරන් යන වැඩ කොටස සර්වපකාරීම සාර්ථක වෙන්න ඕනි ඉස්සරහට තව තව දේවල් කරන්න ලැබෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි වෙනවා අපිව හොයාගෙන ආවට ඉතින් අපි තවත් දවසක හම්බෙමු මත මේ අම්මා උදේ පහේ ඉඳලා කිරිපත් දැක් කරගෙන අපි අම්මගේ जयन जय प्रार्थना करो आई बोवा।